බලාපොරොත්තුවෙන් උසස් පෙළ සංයුක්ත ගණිතයේ එක පේපරේ 2017 ඒ කොටසේ 5 වෙනි ගාන විදියට ලැබිලා තියෙන සීමාව ගාන බලන්න මේ ගාන තුල තියෙන්නේ මොකද්ද කියන දේ ඇල්ෆා කියන කෝණය බිඳුවට වඩා වැඩිලු 5 බෙදීම දෙකට වඩා අඩු කෝණයක්ලු අපිට කියනවා සීමාව x ඇල්ෆාට යද්දී x ගණය ඍණ ඇල්ෆා ගණය බෙදීම tan x ඍණ tan ඇල්ෆා සමානයි 3 ඇල්ෆා වර්ගය cos වර්ගය ඇල්ෆා බව පෙන්වන්න කියලා ඉතින් අපි බලමු මේ ගාන කොහමද හදන්නේ කියන දේ බලන්න සීමාව x ඇල්ෆාට යද්දී බලන්න මේ x ගණය ඍණ ඇල්ෆා ගණය කියන එක අපිට ප්‍රසාරණය කර ගන්න පුළුවන් x ඍණ ඇල්ෆා වාරයක් x වර්ගය ධන x ඇල්ෆා ධන ඇල්ෆා වර්ගයේ විදියට බලන්න tan x කියන එක ලියා ගන්න පුළුවන් sin x බෙදීම cos x ලෙස ආයමත් tan alpha කියන එක ලියා ගන්න පුළුවන් sin alpha බෙදීම cos alpha ලෙස ඊට පස්සේ බලන්න මෙන්න මේකේ මට පොදු හරය ගන්න පුළුවන් මෙන්න මේ යට තියෙන පදයේ පොදු හරය ගන්න පුළුවන් එතකොට බලන්න සීමාව x ඇල්ෆාට යද්දී x ඍණ ඇල්ෆා ඒ විදියටම ලියනවා x වර්ගය ධන x ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය ඒක ඒ විදියටම ලිව්වා මේ යට පදයේ තමයි පොදු හරය ගන්නෙ මේ යට පදයේ තමයි පොදු හරය ගන්නෙ බලන්න පොදු හරය විදියට එන්නේ cos x වාරයක් cos ඇල්ෆා cos x වාරයක් cos ඇල්ෆා එතකොට sin x වැඩි වෙනවා cos ඇල්ෆාගෙන් sin x වාරයක් cos ඇල්ෆා ඍණ බලන්න මේ sin alpha වැඩි වෙනවා cos x ගෙන් ඍණ cos x වාරයක් sin alpha ඔය විදිහට අපිට ලැබෙනවා ඉතින් බලන්න මම ඊට පස්සේ මම කරපු දේ බලන්න sin x වාරයක් cos alpha ඍණ cos x වාරයක් sin alpha කියන්නේ ඇත්තටම sin x ඍණ alpha ගේ ප්‍රසාරණය sin x ඍණ alpha ගේ ප්‍රසාරණය ඉතින් බලන්න මම ඊළඟ පියවරේ වෙන වෙනම උඩට සහ යටට සීමාව දාන්න කලින් මෙන්න මේ x ඍණ ඇල්ෆා කියන පදය මෙතන යටට දාගන්න ගමන් ආයිමත් cos x වාරයක් cos ඇල්ෆා කියන පදය උඩින් ගුණ කරගත්තා මේ x ඍණ ඇල්ෆා කියන එක මේ යටට දැම්ම කියලා වෙනසක් වෙන්නේ නැහැ ඒ වගේම මේ cos x වාරයක් cos ඇල්ෆා කියන එක උඩට දැම්ම කියලා වැරද්දක් වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා බලන්න උඩට එතකොට එනවා x වර්ගය ධන x ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය වාරයක් cos x වාරයක් cos ඇල්ෆා කියන ඒ වගේම මේ x ඍණ ඇල්ෆා යටට දැම්මම අපිට ලැබෙනවා මේ ප්‍රසාරණය කියන්නේ ඇත්තටම sin x ඍණ ඇල්ෆා ගේ ප්‍රසාරණය. එහෙනම් sin x ඍණ ඇල්ෆා බෙදීම මේ x ඍණ ඇල්ෆා යටට දැම්මම x ඍණ ඇල්ෆා කියලා අපිට ලැබෙනවා. එතකොට බලන්න මේ දෙකට වෙන වෙනම මම සීමාව දැම්මා. බලන්න මේ දෙකට වෙන වෙනම සීමාව දැම්මා. එතකොට සීමාව x ඇල්ෆාට යද්දි x වර්ගය ධන x ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය වාරයක් cos x වාරයක් cos ඇල්ෆා බෙදීම බලන්න සීමාව x ඇල්ෆාට යන අවස්ථාවේ sin x ඍණ ඇල්ෆා බෙදීම x ඍණ ඇල්ෆා විදියට අපිට ලැබෙනවා ඊට පස්සේ බලන්න මෙන්න මේ දේ කියන්නේ ඇත්තටම මෙන්න මේ දේ කියන්නේ එකයි උත්තරය සීමාව x ඇල්ෆාට යද්දි sin x ඍණ ඇල්ෆා බෙදීම x ඍණ ඇල්ෆා කියන්නේ එකයි උත්තරය ඒ වගේම මේ උඩ තියෙන සම්පූර්ණම ප්‍රකාශණයට අපිට x තියෙන හැමතැනටම ඇල්ෆා ආදේශ කරන්න පුළුවන් x තියෙන හැමතැනටම ඇල්ෆා ආදේශ කරන්න පුළුවන් එහෙනම් බලන්න මෙතන x වර්ගය කියන එකට ඇල්ෆා ආදේශ කරොත් ඇල්ෆා වර්ගය ධන x ට ඇල්ෆා ආදේශ කරනවා එහෙනම් ඇල්ෆා වාරයක් ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය වාරයක් බලන්න මෙන්න මෙතන cos x කියන එකේ x ට ඇල්ෆා ආදේශ කරොත් cos ඇල්ෆා මෙතන තියෙන cos ඇල්ෆා ඒ විදිහටම ලියා ගන්නවා ඒ වගේම සීමාව x ඇල්ෆාට යද්දි sin x ඍණ ඇල්ෆා බෙදීම x ඍණ ඇල්ෆා කියන්නේ ඇත්තටම එකයි. එහෙනම් ඒකට මම එක ආදේශ කරා. දැන් බලන්න ඇල්ෆා වර්ගය ධන ඇල්ෆා වාරයක් ඇල්ෆා කියන්නේ ඇල්ෆා වර්ගය ධන ඇල්ෆා වර්ගය. වාරයක් cos ඇල්ෆා වාරයක් cos ඇල්ෆා කියන්නේ cos වර්ගය ඇල්ෆා. එතකොට බලන්න ඇල්ෆා වර්ගය ධන ඇල්ෆා වර්ගය ධන ඇල්ෆා වර්ගය කියන්නේ ඇත්තටම 3යි ඇල්ෆා වර්ගය. ඒ වගේම මෙතන තියෙනවා cos වර්ගය ඇල්ෆා. එන බලන්න 3යි ඇල්ෆා වර්ගය වාරයක් cos වර්ගය ඇල්ෆා තමයි අපිට උත්තර විදිහට ලැබිලා තියෙන්නේ. එහෙනම් බලන්න අපිට බව පෙන්වන්න දීලා තියෙන්නේ 3යි ඇල්ෆා වාරයක් cos වර්ගය ඇල්ෆා කියලා. දැන් අපිට උත්තරේ ලැබිලා තියෙනවා 3යි ඇල්ෆා වර්ගය වාරයක් cos වර්ගය ඇල්ෆා කියලා. දැන් අපි මේ හදලා ඉවර කරේ 2017 උසස් පෙළ සංයුක්ත ගණිතයේ එක පේපරේ, පියෝ පේපරේ ඒ කොටසේ 5 වෙනි ගාන විදිහට ලැබිලා සීමාව ගන්න. ඉතින් මේ වගේ ගණන් මින් ඉදිරියටත් මගේ YouTube channel එක හරහා සාකච්ඡා කරනවා. ඔයාලා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා notification එකක් ගන්නවා නම් bell icon එක press කරන්නත් අමතක කරන්න එපා.